දොළොස් පොහොය අතරව අපොහොය සුවිශේෂී වන්නේ ඒ චීවර මාසේ නමින් හඳුන්වන පැවිනි. වස්සාන සමය ගෙවි ගොස් චීවර පූජාව සිදු කරන්නේ වප් පොහොය දින සිටය. චීවර මාසයේ වස් විසු හැම ආරාමයකම වස් පින්කම් පැවැත්වෙනවා. වප් පොහොය සිට ඉල් පොහොය දක්වා වස් පින්කම් පැවැත්වෙනවා. පරිවාර පාලියේ ඒ මෙසේ සඳහන් වෙනවා. කටිනස්ස අත්තාර මාසෝ ජනිතබ්බෝති වස්සානස්ස පජ්ජිමෝ මාසෝ ජනිතබ්බෝ යනුවෙන් වස්සාන ඍතුවේ අවසාන මාසය කටිනාත්තර කාලයේ වශයෙන් දැනගත යුතුයයි වදාරා තිබෙනවා. වස් පොහොයේ සාකේත නුවර වස් එළඹ මහා පවාරණෙන් පවාරණයකට බුදුරදුන් දැකීමේ යටින් පැමිණි මහා සංගරුවන අතරමඟදී මහා වැස්සකට තෙමීමෙන් දියෙන් පෙඟුණු සිවුරු වලින් යුතුව ක්ලාන්ත ස්වරූපෙන් බුදුරදුන් වෙත එළඹුණි. සංගරුවන්ට සිදු වූ මේ දුෂ්කරතාව අකරතැබ්බේ අසා සහනය සලසා දීම මස් අනුජානාමි භික්කවේ වස්සං උත්තානම් භික්කුං කටිනං අත්ත රීතුං යනුවෙනි. මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කටින ඇතිරීම අනුදනිමි. භික්ෂූන් වහන්සේලාට පඤ්ඤානිසංස ලැබෙන්නා වූ කටිනස්තරණ විනය කර්මය අනුදන වදාළහ. එතැන් සිට භික්ෂූන්ට කටින සිවුරු පරිභෝග කිරීමට අවස්ථාව ලැබිණි. වස්සාන සමයේ වඩාත් යහපත් දිවිපෙවතකට මාර්ගය පාදා ගන්නට මන්සලසෙන්නේ සදහැවතුන් සහ පන්සල අතර පවතින සමාන්තර හා සමගාමී තත්ත්වයේ හේතු කොටගෙනය. මෙහිදී වඩාත් ජීවිතයට බද්ධවන්නේ සමීප වන්නේ හොඳය. හොඳ යන වචනේ ප්‍රතිවිරුද්ධ වදන නරකය. නරක මතු නොවීමටත් හොඳ මතු කිරීමටත් අප වග බලා ගත යුතුය. හොඳ යන්නට නිර්වචනය කරන්නේ ඇතන දරු ශාස්ත්‍රවරුන් අතර බුදුරදුන් ක්‍රිස්තු පූර්ව 563 සිට ක්‍රිස්තු පූර්ව 483 ලැබෙන්නේ වෙසස් තැනකි. මෙහි මතුපිටින් සරල අර්ථයක් ගෙන දුන්නද එහි ඇතුළාන්තය පෘතුලය. මේ බෞද්ධ සාහිත්‍යයේ මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ටිකා රාහුලෝවාද වැනි සූත්‍රවල හා ධම්මසංගණයේ විශේෂයෙන්ම සාකච්ඡා කොට තියෙනවා. හොඳ පිළිපද සියලු නිර්වචන පුළුල් වශයෙන් අංශ දෙකකට බෙදන් ලබනවා. පුද්ගල නිශ්චිත හා විෂය නිශ්චිත යනුවෙනි. හොඳ පිළිපද විශ්ලේෂණය කිරීමේදී බුදුරදුන් මුල් තැනක් ගන්නවා. එන් අනතුරුව ග්‍රීක චින්තකයෝ අනිත් ප්‍රස්තුතයන් ගැන මෙන්ම හොඳ දේද වාස්තවිකව නිරීක්ෂණට යෝග්‍ය විෂයක් ලෙස බැලූහ. මිනිසා බොහෝ විට පෙළඹෙන්නේ හොඳට වඩා නරකටය. මිනිසාට හොඳ නැත්නම් යහපතට නැඹුරු වීම ඉතාම අපහසුය. නරකට යොමු වීම නම් ඉතාම පහසුය. ඵලදායි පැලැටියක් වර්ධනය කර ගැනීමට අප කොතරම් මෙහෙසක් ගනිමුද. එහෙත් නරක ඵල ප්‍රයෝජනට ගත නැහැකි පැලැටි කිසිදු ආයාසයකින් තොරව වැඩේ. හොඳ හා නරක විනිශ්චයේදී මේ හොඳම නිදසුනකි. බුදුරදුහු විෂය නිශ්චිත නිර්වචන ශික්ෂණය සඳහා අදාළ නොවෙතැයි සිතූහ. හොඳ පිළිබදව ප්‍රායෝගික සංකල්පනා පදනම් කොටගෙන නිශ්චය කොට තිබේ. හොඳ හා නරක යන සංකල්පය වෙනුවෙන් බෞද්ධයන් නොදෙන වචන කුසල හා අකුසල යන්නයි. නූපන් කුසල් උපදවා ගැනීමටත් උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමටත් උපන් කුසල් නැති කර ගැනීමටත් තවදුරටත් අකුසල් නූපදවා ගැනීමට ප්‍රායෝගික වශයෙන් අපි සිහි තබා ගත යුතුය. මේ චතුරංග කෙරෙහි අපගේ අවධානය නිතරින්ම යොමු විය යුතුය. පුද්ගලයාට හොඳ හා නරක විනිශ්චයට ප්‍රඥාව අතිශයම අවශ්‍ය වේ. ප්‍රඥාව නොමැතිව මේ ගමන යා නොහැකිය. කුමක්ද මේ ගමන? සංසාර චක්‍රය නැමැති ගමනයි. එම ගමන කෙලවර වන්නේ අවසන් වන්නේ නිවන් මඟ සොයා ගැනීමෙනි. මේ වප්පෝයේ ඊට යහපත් භූමිකාවක් තනයි. යම් යම් දෑ කෙරෙහි පවත්නා ඇල්ම මේ ගමන දිගුවීමට හේතු වේ. ගමන කෙටි කර ගැනීමට ඉවහල් වන හොඳ නැත්නම් කුසල් සිත වඩාත් පරිපාකයට පත් කරගත යුතුය. මේ කුසල යන්නට බුදුරදුන් අතිශය වැදගත් පෙළපාටයක් අම්බල ටිකා රාහුලෝවාද සූත්‍රයේ දක්වා තියෙනවා. එහිදී තථාගතයන් වහන්සේ හොඳ හෙවත් කුසල ගැන තම අදහස් රාහුල හිමියන්ට පවසති. එහි පාඨය මෙසේ. රාහුල, ඔබ කුමක් සිතන්නේද? කැටපතෙහි ප්‍රයෝජනය කුමක්ද? ප්‍රත්‍යවේක්ෂණයටයි ස්වාමිනී. ඒ අයුරේම ඔබ සෑම ක්‍රියාවක් කරන විටම, සෑම වචනයක්ම පවසන විටම, සෑම සිතුවිල්ලක්ම සිතන විටම නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණය කළ යුතුය. ඔබට යමක් කරන්නට උවමනා වූ විට ඒ තමාගේ හෝ අනුන්ගේ හෝ උභය පක්ෂයේම හෝ විපතට හේතු වේද? දුක් ඇති කරන දුක් බවට පෙරළෙන සාවාද්‍ය ක්‍රියාවක් අකුසලයක් වේදී යනුවෙන් ප්‍රත්‍යවේක්ෂණය කළ යුතුය. ප්‍රත්‍යවේක්ෂණය ඒ එසේයයි වැටහි නම් ඒ කාන්තේම ඔබේ නොකළ යුතුය. ඒ ප්‍රත්‍යවේක්ෂණයෙන් ඒ දුක් පිණිස නොව සුව පිණිස පවතී. ස්ථිර වෙයි නම් ඔබේ කලාට වරදක් නැත. බුදුරදුන් කාලාම් කුමරුන්ට හොඳ දේ තෝරා බේරාගන්නේ කෙසේද යන්න මෙසේ ප්‍රකාශ කොට ඇත. මගේ ධර්මයේ වார்த்தාවක් පදනම් කරගෙන හෝ පාරම්පරික විශ්වාසයේ මත හෝ පොතපතෙහි මෙසේ තිබුණු පලියට හෝ තර්කයට ගැළපෙන නිසා හෝ කිසියම් න්‍යායකට ගැළපෙන නිසා හෝ කල්පනාවට අනුරූප වන නිසා හෝ ආචාරවරයාට ගරු කරන නිසා හෝ නොපිළිගත යුතුය. ඔබට මේ කුසල්‍ය, මේ නිවැරදිය, මේ පිළිගත් විට සුභ සිද්ධිය හා සැපේ පිණිස පවතින නිසා වැටහෙනම් පිළිගන්නා ලෙසය. මේ දෘෂ්ටිය කිසිම ආගමකින් දක්නට නොලැබේ. හොඳ හා නරක හැඳින්වීම උදෙසා පොදුවේ භාවිතා කළ වදන් දෙක නම් කුසල හා අකුසලයි. කුසල යන්නෙන් අදහස් කරන්නේ දක්ෂ නිපුණ ප්‍රවීණ හොඳ හා පුණ්‍ය සහ අර්ථයන්ය. හොඳ වදන් වහරන්න, භාවිතා කරන්න, හොඳ වචන ප්‍රකාශ කරන පුද්ගලයාට සියලු දෙනාම කැමතිය.
සුවඳ මල්වලට බඹරුන් රොන් සොයා යන්නාසේ හොඳ නැත්නම් යහපත් වදන් භාවිතා කරන පුද්ගලයා කෙරෙහි ආකර්ෂණීය බවක් මතුවේ. එමෙන්ම නරක වදන් වහරන පුද්ගලයාට ජනතාව කැමති නැත. අප්‍රසන්නය. දුක දහමන පුෂ්පයක් බදුය. නරක විනිශ්චය කිරීමේදී අභාවිත, අයහපත්, අමනෝඤ්ඤ, අපරිණත ආදී වශයෙන් විමර්ශයන්ට බඳුන් මේ. හොඳ විමසුන්ට ලක්වන්නේ යහපත මනෝඤ්ඤ පරිණත ආදී වශයෙන්ි. හොඳ ක්‍රියාවනම් දුසිරිතින් තොරහා සියල්ලන්ට යහපත පිණිස හේතු වන ක්‍රියාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හොඳ යන්නට නිශ්චය කරන්නේ ඒ පරිද්දෙනි. බුද්ධකෝෂ හිමියන් තම ධර්ම සංගණී අටුවාහි හොඳ යන්නට අර්ථ සතරක් දක්වනවා. ආරෝග්‍ය, නිර්වද්ද, දක්ෂ, සෞභාග්‍ය යන්නයි. මේ වස්සාන සමයේ පුද්ගලයා කෙරෙහි පිරිසුදු සිතක් ඇති කර ගැනීමට නම් හොඳ යන වදනට නිරන්තරයෙන්ම නැඹුරු විය යුතුය. බුදු සමයේ මේ විශ්ලේෂිත වන්නේ කුසල යන්නයි. කුසල් සිත පරහට සේවය කිරීමයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. සියල්ලටම මූලික වන්නේ පිරිසුදු චේතනාවයි. චේතනාව යහපත් නැත්නම් එහි ඵලයද හීන වේ, අපිරිසිදු වේ. නිරන්තරයෙන්ම සෙස්සන්ට උදව් කිරීමට අප සිතට ගත යුතුය. පරහට උදව් කිරීම අපේ සතුටට හේතු වෙනවා. ඒ අනුව නිතරම අපිට සතුටු විය හැකිය. අන් අයගේ දෑවලින් තමන්ගේ මල්ල පුරවා ගන්නට දරන තැන බැහැරකොට තමන්ගේ මල්ලෙන් අන් අයට උදව් කිරීමේ පරමාර්ථය ගත යුතුය. වස්සාන සමයේ පින්වත් හිතකාමී කුසලයට පමණක් නැඹුරු වූ අය සිතට ගත යුත්තේ ඒ ටිකමයි. තවද වප්පුන් පොහෝදා දේවාරෝහණ මහා උත්සව දැකීමෙන් පැහැදුණු අප්‍රමාණ හිතජන සමූහයා බුදුබව පැතූහ. ඒ අය අතරින් බොහෝ දිනක් ශාසනයෙහි පැවිද්ද ලැබූහ. ඊට සමගාමීව සැරියුත් හිමියන් හා බුදුරදුන් අතර ඇති වූ ප්‍රශ්න විසඳීමට සවන් දී සිටි මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ ඉමහත් ප්‍රසාදයට පත්ව පැවිදි වූහ. සොළොස් අසංක කල්පලක්ෂයක් මතුවේ ලෝතුරා බුදුබවට පත්වන මෛත්‍රී බෝධිසත්වයාණන් පැවිදි වූයේ වප්පුන් පොහෝදාකය. දම්සෝ නිර්දුන් හමුවීම උදෙසා ලංකාවෙන් දූත පිරිසක් දඹදිවට යවන ලද්දේ වප්පුන් පොහෝදාකය. ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට ගෙන ඒමටත් වප්පුන් පොහොය ඉවහල් විය, ප්‍රස්තුත විය. අනුබුදු මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩමවා තූපාරාමයේ භික්ෂුවන් සමග විනය සංගායනාව පැවැත්වූයේද වප්පුන් පොහෝදාකය. මෙසේ විනය සංගායනාව පවත්වා සමාජයේ යහපතට සිදු කළ මෙහෙවර දෙස අප යලිත් අවලෝකනය යෙදීමට කාලයයි මේ. සමාජය පුරා ශාසනික ප්‍රබෝධය ඡන්ද කිරීමට වප්පුන් පොහොය උපස්තම්භක වූයේ මහා වනලැහැබ එලිපෙහෙලි වී සංගරාම ඇතිවීම මත චනකාය සංගරුවන්ට හමුවට ගොස් ජීවිතයේ යථාර්ථය තේරුම් ගත්ත. බුදු සමය නොදත් චනකායට ඒ තේරුම් ගන්නට සුදුසු අයුරින් වාතාවරණය සැකසීමට ඉවහල් වූයේ වප්පොහොයයි. පන්හිඳෙන් පත්විරුවල ධර්මෙලියා පොල්තෙල් පහන්ට ඇඟිල්ලෙන් ඇන ඇන ධර්ම ග්‍රන්ථ ලියන්ට මහා සංගරුවන්ට යොමු වූයේද වත්පුන් පොහෝ සමයේ. වස් සමයේ එක් තැනක වැඩ විසූ යතිවරුන් ධර්මයේ දෙසන්ට පුරුදු වූ සේම ධර්මයේ පුන පුනා කියන්නටද තීරණය කරන ලදී. ශ්‍රවණ ගෝචර රටාවට හුරු වූ ජනකාය අක්ෂි ගෝචර රටාවට පුරුදු කරන්නට මේ වස්සානයේ හේතු භූත විය. ජීවිතයේ පවත්නා ගැඹුර හා එය මෙහෙ විය යුතු අන්දම උකහා ගැනීමට අසිරි සමාජයක හොඳ හා නරක විස්තෘත කිරීම එතරම් පහසු කරුණක් නොවුනි. ඒ උදෙසා දැඩි වෙහෙසක් ගන්නට සංගරුවන්ට සිදු විය. සමාජයේ දෙස පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා බැලීමේ ශක්තිතාවය මත යහපතට සමාජයේ නැඹුරු විය. යහපත හා අයහපත වශයෙන් සමාජයේ වර්ගීකරණයක යෙදෙන විට යහපත ඉස්මතු වී අයහපත යටපත් විය යුතුය. හොඳ වඩාත් ඉස්මතු විය යුත්තේ එවිටය. ස්වර්ණ හංසයා කිරෙන් දියර වෙන් කරගන්නාසේ නරක බැහැරකොට හොඳ දේ උකහා ගන්නට අප පුරුදු විය යුතුය. නෙළුම මඩේ හටගත්ද මඩ නොගැවී මඩෙන් මතුවී නෙළුම වැජබෙන්නේ යම්සේද යහපත් පුද්ගලයා අයහපතක් මතුවී සමාජයේ වැජබේ. ජීවිතය හා මනුෂ්‍යත්වය එකක් නොව දෙකකි. ජීවිතේ කාටත් පොදුය. ඒ සර්ව නාමයකි. ඒත් මනුෂ්‍යත්වයේ මතයි ජීවිතේ රඳා පවතින්නේ. ජීවිතේ ප්‍රභාවිත වන්නේ මිනිස්කම මතය. මානුෂික ගුණදම් හැඟීම් සංවේදී ස්වරූපේ නම්මශීලී භාවය යන උත්තම පුරුෂාර්ථ ජීවිතෙන් මතුවේ යුතුය. නීච පුරුෂාර්ථ ජීවිතෙන් හැලිය යුතුය. ඒත් සමාජයේ බොහෝ අය නීච පුරුෂාර්ථ වලට නැඹුරු වීම හේතු කොටගෙන කළු වලාවක රැඳී පැටලී වෙලි ජීවත් වීම ඛේදයකි. උත්තම පුරුෂාර්ථ මත දිවි ගෙවන ජීවිතයේ දුර ගමනක් යන්නට සිදු නොවේ. නීච පුරුෂාර්ථ ගමන දිගුය. ප්‍රශස්ත දිවි ගමනකට ඔබ සේන්දු වන්නට ඉටා ගන්නට වප්පෝය හොඳම භූමිකාවකි. මානුෂික හැඟීම් වලින් පරිපෝෂිත වූ දිවිය සමාජයේ පරම ආදර්ශය. කළුවර පැතිරුණු කාමරයකට ආලෝකයෙන් එම අඳුර දුර්ලන්නාසේ තමාගේ අඳුර ජීවිතයේ යහපත නැමැති ආලෝකය ප්‍රභාවිත කරගත යුතුය. මේ නිසා අනියත කෙරෙහි පුන පුනා අප මෙනෙහි කළ යුතුය. අඳුරේ ඇලී ගෙලී වෙලී පැටලී තවදුරටත් අපි දිවි ගෙවනවාද?